emas ke ketabahan. Api noek vishayan sambandhava noek deval sambandhava ketabahan karana master samaja madhya nalikawa e wagema master la hoya gena yana gamanata ada api ave kolamba vishwavidyalayata kolamba vishwavidyalaya mahacharya nirmal devasiri ada api sahabagi karagatta kata bahagata api dapat gauruwen adarin thuwa piligannawa lankawe deshapalane nishchita boho tanwala prayogikawa medhathunu deshapalana sahansagayak widihata nirmal sambandhawa yam kathikawatak thibenawa loku ithihasayak thibenawa noyek noyek adahas wala e nisa me mohothe api usahaya deshapalana kata bahak obath samaga karanna api me mewuwa nirmal dan Goldface aragalayak kiyala ekak siddha una. Goldface aragalayak kiyala ekak siddha una. Minissu ekeni dan minissu me ekeni system kiyanne mokakda kiyana eka sambandha harima adahasak tibila ho netha ho tavadurata me deshapalane me prabhu deshapalana akruthiye me avurudu gannaka avurudu 75ka pamana deshapalane den etti kiyala mulumahat samajayeka illimak thibuna. Evani tattwayak Lankawa deshapalanayata baragana siddha wenawa e janathawage illima mokada janathawa thamai eka thirney kale eka gana mokakda obata kiyanna thibena adahas nam mehemai oy dan oy system kiyana me wacanaya pawichchi karana aakaraya pilibanda gataluwak tiyenne ekenne dan minissu yamak me ekenne saamaanya janaya innone dan oy sistem change kiyala kathikawak tiyenawane e kathikawa athule pohunu wencha pirisak innawa visheshayen vamanshikaya ramewa saha dan passe kale nan oya aluth oya me oya hashtag generation na ramewa kiyala kiyana oya e ayath oya sistem change kiyana wacaneta me wacane e gollot pawichchi karanawa habai me gollo me ekeka dewal de ekeka me therun thamai tiyenne dan oya parana marxwadi කියන්නේ මේ සිස්ටම් චේන්ජ් කියන්නේ මේ ධනවාදයේ පෙරලීම. හැබැයි අරගොල්ලෝ එහෙමම නෙමෙයි කියන්නේ. දැන් ওই රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන අයත් සිස්ටම් චේන්ජ් කියනවා. ඒක නිසා මේ සිස්ටම් චේන්ජ් කියන වචනේ ඒක අර අපි ඒවට කියන එම්ටි සිග්නිෆයර්ස් කියලා. ඒවා ඕන කෙනෙකුට ඕන විදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මෙතන දැන් මගේ උනන්දුව තියෙන්නේ ඔතන නෙමෙයි. ඔය මේක සිස්ටම් චේන්ජ්ද මොකද්ද සිස්ටම් චේන්ජ් කියන්නේ ඕවා නෙමෙයි. ඒවා වැදගත් සාකච්ඡා කරන එක නමුත් මෙතෙන්දී ඒක නෙමෙයි මගේ උනන්දුව තියෙන්නේ මේ මිනිස්සු සාමූහිකව කියන්නේ සාමූහික දේශපාලන ක්‍රියා කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඒවා සාමූහික ඍජු. කියන්නේ මිනිස්සුෝ මේ ඩිසෙන්ට් ඒ කියන්නේ විසම්මුතිය දක්වනවා විරෝධය දක්වනවා රෙසිස්ට් කරනවා. ඒ කියන්නේ තමන්ගේ අවට තියෙන කොන්දේසි වලට ඒ කොන්දේසි වෙනස් කරගන්න. එහෙම කරනවා. එහෙම සහ යම්කිසි තමන් යහපත් කියලා හිතන ඒ කොන්දේසි දිශාවට නැඹුරු වීමට උනන්දුවක් තිබෙනවා. ඉතින් ඒක ඇතුලේ තමයි එතන තමයි මේ දේශපාලනය කියන එක පවතින්නේ. හරි? එතකොට ඔය දැන් ඔය ගෝල්ෆේස් සිද්ධිය කියලා කියන්නේ ඒ ගෝල්ෆේස් තමයි කියන්නේ ඒකේ ඒ ක්‍රියාවලියක කේන්ද්‍රය. හැබැයි ඒක නෙමෙයි සියල්ල. කියන්නේ ඒ ගෝල් ෆේස් වල එක දවසක මිනිස්සු ටිකක් එකතු වෙලා එතන කඳවුරු බැඳගෙන ඒකේ විවිධ ඔය කියනවනේ විවිධ කුමන්ත්‍රණ මේවට සල්ලි වියදම් කරේ කවුද ඒවා එක එක න්‍යාය පත්‍ර ඒවා සාමාන්‍ය ඕනම එකක් එහෙම තමයි එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර තානාපති කාර්යාල ඔය මේවා ඕනේ තරම් ඒවා තියෙනවා ඒ ආණ්ඩු වෙනස් කළා තමන්ට කැමති ආණ්ඩු අපත් කරගන්න එක එක්කෙනාට තිබුණ අභිලාෂ ඒව ඕන තරම් ඒවා කිසිම එකක් ඒකව ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ මම කියන්නේ ඒවා උනායි කියලා නෙමෙයි ඒවා උනාද නැද්ද ඒවා ඉතින් තාම කවුරුත් හොයලා නැහැනේ හරියට හරි දැන් මං ඒ හොයපු නැති ඒවා නෙමෙයි මම බලන්නේ කියන්නේ අපිට පේන්න තිබුණ දේ පේන්න තිබුණ දේවල් තමයි අපි දන්නවා මේ ඒ සමස්ත සංසිද්ධිය කියන්නේ අපි හිතමු ඔය මාර්තු මාසයේ අග විතර වෙනකන් ඔය ඊට කලින් මේ ඔය මේකට කලින් ඔය මිරිහානේ සිද්ධි ඇති වුණා ඊටත් කලින් එක එක දේවල් වුණා මේවා ඉඳලා ඔය ජූලි මාසේ 9 වෙනිදාර මහා මේ ක්‍රියාවලියක් ඇති වුණානේ මේ මේ ඔය ගිනි තිබ්බ ඔව් ඔව් කොහොමද දේවල්
ප්‍රභූ දේශපාලනයේ සමස්ත දේශපාලනය අවසන් කරලා නිකන් ඔබ නිකන්
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන එක හොඳයි වගේ නිකන් අදහසක වගේ කියලා නිකන් ඔබගේ සමහර ප්‍රකාශ වලින් අපිට දැනුණා. අපිට තියෙන ප්‍රශ්නය තමයි දැන් අපි හිතමු දැන් අපි පුද්ගලිකව විශ්වාස කරන්නේ දැන් අපි දන්නවා අවුරුදු 75ක පමණ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මේක يعني මේක يعني මිලියන බිලියන ගාණක් ණය වෙන්නේ ආය අරගෙන තියෙනවා. සහ අපි නිකන් දැනගන්න අහන්නේ මේ ඔබට විශ්වාසයක් තිබෙනවද දැන් ජයිබි වගේ දේශපාලන පක්ෂයක් ගත්තත් අවුරුදු අඩුමතරමේ මේ 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 තිබෙන ආර්ථික ක්‍රියාවලියක් සමස්ත ආර්ථික ක්‍රියාවලියක් වෙනස් කරන්න ඒක එක ලේසි පාසු වැඩක් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් අවුරුදු 6-7ක වැඩක් වෙනත් අපි හිතමු يعني සුබසාධන රාජ්‍යයක් විදියට හරි ශක්තිමත් කරගන්න එක ඇතුලේ සමහර ලාවට දැන් අදට වඩා බරපතල දුෂ්කරතා එන්න පුළුවන් එවැනි තත්ත්වයක් තුළ මේ 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 රටේ මහ ජනතාව එහෙම කරගෙන යන ඉඩ දෙයිද ඒවා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා අපි දන්නේ නැහැ. ඉතින් මම දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ ජාතික ජන බලවේගයට මේ දැන් තියෙන ප්‍රශ්න වල විසඳුමක් තියනවද කියලා දන්නේ නැහැ. ඉතින් විසඳුම මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ විසඳුම දැනගන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ දැනගන්න එපයි. ප්‍රශ්නේ දන්නෙත් නැහැ කවුරුත්. ඒ ඕවා නිකන් ඕවා අර අපි අපේ දේශපාලන පක්ෂපාතිකම් උඩ අහන ප්‍රශ්නනේ. හරි. ඒ කියන්නේ මේගොල්ලන්ට විසඳුම් තියනවද? කාටද විසඳුම් තියන්නේ එතකොට? ඒ කියන්නේ ඒ විසඳුම් තියනවද කියලා අහන අයට විසඳුම් තියනවද? ඒ විසඳුම් අපි දැන් උදාහරණයක් විදිහට දැන් සමහරු කියනවා දැන් රනිල් වික්‍රමසිංහගේ විසඳුම තමයි ප්‍රායෝගිකව තියෙන විසඳුම. ඒතකොට ඒක ප්‍රායෝගික විසඳුම වෙන්නේ කාටද? හරි? නැත්නම් අපි හිතමු සජිත් ප්‍රේමදාසට ප්‍රායෝගික විසඳුමක් තියෙනවනේ ඒක ප්‍රායෝගික විසඳුමක් වෙන්නේ කාටද? හරි? එතකොට එහෙම මේ කියන්නේ දැන් එහෙම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා ඒවා ඒ කියන්නේ දැන් ඔය එක එක්කෙනා ප්‍රශ්න තේරුම් ගත්තාම ප්‍රශ්න ඒ ප්‍රශ්න තේරුම් ගන්න විදිහේ ඒ සම්පූර්ණ ප්‍රශ්නද නෙමෙයි. කියන්නේ ඒකේ තියෙනවා නිතරම අර ඩිස්කන්ටෙන්ට් එකක්. ඒක ඒ ප්‍රශ්නේ අසම්පූර්ණකමක් තියෙනවා. ඒ වගේම පිළිතුරු. එතකොට මම නම් ඒක නිසා ඒව දිහා නෙමෙයි බලන්නේ. ඒගොල්ලන්ට පිළිතුරු තියනවාද එහෙම නෙමෙයි. මම මේ බලන්නේ ඒ මොහොත දිහා. දැන් අපි හිතනවා නම් දැන් මේ දේශපාලන ක්‍රමයක් තියෙනවා. ඒ දේශපාලන ක්‍රමය ඒ මේ දැන් තියෙන අර ඒකට තමයි මම සිස්ටම් කියලා කියන්නේ. මේ මොහොතේ තියෙන සිස්ටම් එකක් තියෙනවානේ. මේ මොහොතේ තියෙන දේවල් ඒ පුනර්නිෂ්පාදනය වෙන විදිහක් තියෙනවා. පුනර්නිෂ්පාදනය වෙනවා කියන්නේ ඒක අඛණ්ඩව පවතින දෙයක් තියෙනවා. එතකොට ඒකට අදාළ යම් යම් මෙකනිසම්ස් තියෙනවා. යාන්ත්‍රණ තියෙනවා. හරි? එතකොට දැන් මම හිතන්නේ මෙන්න මේක මම දේශපාලන දිහා බලන්නේ මෙන්න මේවා ට්‍රාන්ස්ෆෝම් කරන්න නම් මේවා වෙනස් කරන්න නම් ඒ තියෙන එක කඩන්න ඕනේ. හරි? අපි හිතමු මොකක් හරි ඉල්ල තියනවා නම් ඒක ගැටේ කපලා දාන්න. හරි? එතකොට يعني ඒ දැන් තියෙන එක දැන් අපි හිතමු දැන් අපි හිතමු ඒ අපි හිතමු පහුගිය ජනතා නැගිටීම කියලා ඒ ජනතා නැගිටීමෙන් විශාල විරෝධයක් ප්‍රකාශ කළා. දැන් එතකොට අපි කොහොමද ඒ විරෝධයෙන් එහාට යන්නේ? හරි. එතකොට මේ විරෝධයෙන් එහාට යනකොට දැන් මම බලනවා සාමාන්‍යයෙන් මම බලනවා මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කොයි පැත්තටද දිශාගත වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ දිශාගත වීම තුළ යම්කිසි අපිට තියනවාද වේ අවුට් එකක්. හරි. අපිට නිතරම අපිට පාරවල් හදාගෙන යන්න බෑනේ. අපි පාර්ට් බැස්සම අපි පාරවල් කපාගෙන යන්නේ නැහැනේ. අපි තියෙන පාරවල් නැත්තම් පොඩ්ඩක් යන්තම් එහා මෙහා කරගන්න පුළුවන්. පොඩ්ඩක් එහා මෙහා කරලා හදාගෙන එහෙම තමයි අපි යන්නේ. මේ ප්‍රායෝගික ජීවිතේ අපි කරන දේවල් අපි දැනගන්න ඕනේ. ඒ වගේ මෙතනත් දැන් මට පේනවා ඒ ජාතික ජන බලවේගය කියන එක ලංකාවේ විශේෂයෙන්ම ඔය ග්‍රාමීය ප්‍රදේශවල සාමාන්‍ය ජනයා අවබෝධ කරගෙන තිබෙනවා. එයාගේ එකක් තියෙනවා. ඒ මේගොල්ලෝ තමයි දැන් මේ දූෂිත ක්‍රමයට පිටින් ඉන්නේ කියලා. හරි? ඔච්චර ලොකු දේවල් නේ මම මේ කියන්නේ. හරි? දැන් ඒක හරි වැදගත්. හරි? ඒක හරි වැදගත්. ඒක ඒ නිසා තමයි දැන් අපි බැලුවොත් දැන් ඕක මෙහෙම තිබුණානේ දැන් 2005 සහ 2010 ඒ වගේ කාලේ අර රාජපක්ෂල වටේ පෙළ ගැහුණානේ මිනිස්සු. ඒගොල්ලෝ හිතුවා ඒක තමයි ඒගොල්ලන්ට තමයි මේ රට බේරගන්න පුළුවන් අරවා මේ. ඒ රට බේරගන්න කතිකාවේ මම නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් මේ මිනිස්සු ඒක ඒ මිනිස්සු කියන්නේ ඒක තමයි වැදගත්. මං කියන්නේ දේශපාලනයේදී වැදගත් ජනතාව. ඕකට ඕන තරම් අභියෝග එල්ල වෙනවා නම් මම කැමති ඒවට උත්තර දෙන්න. ජනතාව කියන එක තමයි වැදගත්. හරි. ජනතාව තමයි කේන්ද්‍රීය. දේශපාලනය කියන්නේ people centric. ඔව් ජනතාව කියන ඒ එක ඒ ජනතාව කියලා කියන්නේ ඒකකයක්. ඒක මොකද්ද ජනතාව කියන්නේ කියලා ඇහුවොත් මම ඒකට උත්තර දෙන්න ලෑස්ති ඒක වෙන ඕනම කෙනෙක්.
හරි ඔබේ ඔබේ දේශපාලන ව්‍යාපාර ඉතිහාසයේ විසින් මේ මහජනතාව බරපතල විදිහට يعني කාලේ يعني එහෙම යම් විවේචන ආපු ක්‍රමයක් තිබෙයි මගෙන් එක්ස් දේශපාලනයත්මින් සිද්ධ වුණානේ ඔය නෑ නෑ ඒවා තියනවා දැන් කියන්නේ ඒ දැන් නමුත් ජනතාව තමයි කේන්ද්‍රික ජනතාව කියන එක තමයි දේශපාලනයේදී වඩා වැදගත් ඒක ඔය ඩිමෝස් කියලා කියනවා හරි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඒකනේ එතකොට ඒ ඒ මම බලන්නේ ජනතාවගේ නැඹුරුව කොහෙටද තියෙන්නේ මාක්ස් කියතොත් මාක්ස් පවයි ජනතාව කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නැඹුරුව. එතකොට ඉතින් මම බලන්නේ මෙන්න මේ නැඹුරුවක් තියෙනකොට එතකොට ඒ අය දැන් එතකොට ඕනම කෙනෙක් ඒ කියන්නේ ජනතාව දැන් අපි හිතමු මහින්ද රාජපක්ෂ යුද්ධේ කරේ මහින්ද රාජපක්ෂට ඒක ඕන වුණ නිසාම නෙවෙයි. ඒ වෙලාවේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා. එතකොට ඒක මගෙන් ජනතා මේ මහින්ද රාජපක්ෂගේ ව්‍යාපෘතිය මේ සකස් වුණා. හරි ඒ නිසා දැන් ඒ වගේ මෙතනත් මට වඩා වැදගත් වෙන්නේ ජේවීපී එක හිතන්නේ මොකද්ද ඒගොල්ලෝ මාක්ස්වාදීද අරවද මේවද ඒව නෙමෙයි. අර ජනතාවගේ අපේක්ෂාවන් සමග ඒගොල්ලෝ මේ ඇති කරගන්න ඒක අබද්ධතාවය. ඉතින් අන්න ඒක ඇතුලේ තමයි මේ ජාතික ජන බලවේගයේ ඒක තමයි අද තියෙන වෙන වෙන එකක් නෑ වෙන අද ඇවිල්ලා ඒ ජනතාවගේ මේ ඒ ප්‍රකාශ වෙච්ච අභිලාෂ වෙනුවෙන් පෙනී හිටිය හැකි ඒ දිශාවට නැඹුරු විය හැකි වෙන බලවේගයක් කියන්නේ ජනතාවගේ අනුමැතිය තියෙන. අපිට උදාහරණයක් විදිහට පෙරටුගාමි පක්ෂය ගත්තොත් ඒකට එහෙම නැහනේ. එහෙම ජනතාව ඒ දිහා බලන්නේ නැහනේ. ජනතාව මේ දුමින්ද නාගමු දිහාට හරි කුමාර් ගුණරත්නම් හරි දිහාට බලන්නේ නැහැ. අනුර කුමාර දිශානායක දිහා බලනවා වගේ. ඒකට ඒව තමයි වැදගත්. දේශපාලනයේදී මේ අපේ න්‍යාය මොනවද වේවා නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ මේ මහජනතාවගේ නැඹුරුව මොකද්ද කියන එක. එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. ඒක අපිට විවේචනය කරන්න පුළුවන් අරවා. දැන් අන්න එතනින් ඒක තමයි මට ඒ ජාතික ජන බලවේගයේ පැත්ත බලන්න තියෙන සරලම හේතුව. මේක වෙන ප්‍රශ්නයක් අපි මේ කතා කරපු සීමාවෙ නෙවෙයි. හැබැයි මේ මොහොතේ විශේෂයෙන්ම අපි මේ වීඩියෝව ලංකාවේ يعني අපි දන්නවා මේ වෙලාවේ ලක්ෂ ගණන් يعني ලංකාවේ ප්‍රධාන මාධ්‍ය කියන එක පරාජයට පත් කරලා ඊට වඩා දැන් ලක්ෂ ගණන් ඒ විශේෂම බෝල්ෆේස් කියාවලිය ඇතුළේ බෝල්ෆේස් අරගලේ වෙලාවෙ හිටපු සමාජික විදිහට ඒ ගෲප්ස් වල මේ ලක්ෂ ගණන් ඉන්න වෙන වියුස් වෙන 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 විකල්ප මාධ්‍ය භාවිතාවක් විශේෂම ලංකාව තුලත් දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඔවුන්ට ලබා දෙනත් එක තමයි අපි මේ වීඩියෝ කරන්නේ. ඒ නිසාම අපි දන්නවා මේ ටිකේ මේ ඒ නිව් ජෙනරේෂන් එකේ මේ ලොකු උනන්දුවක් තියෙනවා මේ වෙලාවේ පලස්තීනයේ මොකක්ද වෙන්නේ ඊශ්‍රායලයේ මොකක්ද මේ වෙන්නේ ඇයි මෙහෙම මරාගන්නේ ඇයි මෙහෙම මහා ජාත්‍යන්තර ප්‍රජාවක් තියෙද්දි يعني එහෙම සංවාද ගොඩක් හරිද يعني ඉගෙනත් සතුරු කුද්දෑනවා يعني දැන් කලින් එහෙම තිබුණ නැහැ හැබැයි දැන් මොකක් හරි මේ ඇතිවිත් විශාල තත්ත්වයක් එක්කලා එහෙම වෙලා තියෙනවා ලෝකයේ මේ ලෝක යුද්ධයක් නිර්මාණය වීමේ සම්භාවිතාවක් කරා පැමිණෙමින් තිබේවිද ඒ නිසා අපි ලෝකයේ සම්බන්ධ යම් අදහසකින් ඉන්න කෙනෙක් සහ මේක ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධ යම් හෝ අදහසක් තිබෙන කෙනෙක් විදිහට අපි එමාගෙන් අහමු ඒ සම්බන්ධව මම හිතන්නේ අලුත් කොල්ලෝ පොඩි උන් දැනගන්න ආස ඇති දැන් මේ පලස්තීනද ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නේ වගේ මේකත් ඇවිල්ලා ඊට වැඩිය මේ ඒකට වැඩිය මේකේ අර ජාත්‍යන්තරීකරණය වැඩි. හරි. يعني ඒකයි වැදගත්. මේක අර ලංකාවේ ප්‍රශ්නේ ටිකක් ඒක අර කලාපීය ප්‍රශ්නයක් වුණා. ගෝලීය මට්ටමකුත් යම් මට්ටමක තිබුණා. නමුත් මේ ප්‍රශ්නේ මේ පලස්තීන ප්‍රශ්නේ ඊට වැඩිය ඒ කියන්නේ දැන් يعني ජාත්‍යන්තර බලවතුන්ට ඒගොල්ලන්ගේ බලදේශපාලනයට මේ ග්ලෝබල් ජියෝපොලිටික්ස් කියලා කියන ගෝලීය භූදේශපාලනය කියන එක ඇතුළේ කේන්ද්‍රීය ප්‍රශ්නයක්. විශේෂයෙන් ඊශ්‍රායලයේ. ඊශ්‍රායලයේ කියන එක යම් යම් ඓතිහාසික හේතු නිසා ඒ ප්‍රධාන ජියෝපොලිටිකල් ප්ලේයර් කෙනෙක්. හරි. එතකොට දැන් විශේෂයෙන් ඇමරිකාවත් එක්ක ඇමරිකාවට තියෙනවා මේ අරාබි ලෝකය පිළිබඳව. මොකද අරාබියේ මුස්ලිම් මේ දේශපාලනය තමයි අද මේ ඒ තියෙන දැන් චීනය වගේ තියෙනවා.
ඊට අමතරව ඒ ඇමරිකාවේට සහ විශේෂයෙන් බටහිර ලෝකයේ දේශපාලනයට තියෙන ප්‍රධානම අභියෝගය. මේකට ටිකක් විවිධ හේතු තියෙනවා. හරි? එතකොට ඒ නිසා ඒ අරාබි ලෝකය කියලා කියන්නේ දේශපාලන වශයෙන් නිතරම අර දැවෙන තැනක්. කියන්නේ ප්‍රශ්නකාරී තැනක්. හරි? Global geopolitics. ගෝලීය භූදේශපාලන ඇතුලේ. එතකොට ඒ බටහිර රටවල විශේෂයෙන් ඇමරිකාවට අරාබි ලෝකය තුල තිබෙන ස්ට්‍රැටජික් ඇලයි. ඇලයි නැත්තම් මේ මේ උපායමාර්ගික සහකරුවා තමයි ඊශ්‍රායලය කියන්නේ. හරි? ඊශ්‍රායලේ හදන්නේ තේ ඒ යම් කිසි පළවෙනි දෙවන ලෝක යුද්ධෙන් සහ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇති වුණු තත්ත්වයක් ඇතුලේ. එතකොට ඒ සහ ඒගොල්ලෝ ඉතාම බලවත් රටක් තාක්ෂණය ඇතුලේ යුද තාක්ෂණය ඇතුලේ චාල සායගොල්ලන්ට ඇමරිකාවේ උදව් තියෙනවා මේ ආර්ථික වශයෙන් බලවත්. එතකොට මේ මේ උපායමාර්ගික සම්බන්ධතාවය ඇමරිකාවේ ඊයේ පෙරේදා ජෝ බයිඩන් කියලා තිබුණා. ඒක ඉතාම වැදගත්. ඉතින් ඒක ඇතුලේ ඔය මානව හිමිකම් ප්‍රශ්න අරවන්නේ ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔය මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න වගේවා ජෙනොසයිඩ් සරවමේවා මේවයි ඒ භූදේශපාලනයේ යටත්ව තමයි හැම එකක්ම ඒවා සලකන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේකේ තියෙනවා ගැටලු තියෙනවා. මේ මේක ව්‍යාපාර තියෙනවා දැන් මේවට ඔය මේ විරුද්ධව මහජන ව්‍යාපාර තියෙනවා. ඒවා තියෙනවා. හරි. මහජන ව්‍යාපාරයත් ඇතුලේ පක්ෂපාතිත්වයන් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ දැන් අද මේ ප්‍රශ්න ටික තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ දවස්වල ඔය අර මේකක් දීලා තියෙනවා. ට වෙන්න කියලා ජනයාට ඒ වගේ. සායි හමාස් කියන සංවිධානයත් ඔය ලංකාවේ LTT සංවිධානය වගේ ඒගොල්ලෝ අර කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. දැන් අර මේ අර PLO එක තිබුණානේ. පලස්තින මුක්ති සංවිධානය සහ ඒ ෆටා සංවිධානය මේ මේ කාගේද යසිර අරපත්. ඒගොල්ලෝ ටිකක් අර කොම්ප්‍රොමයිස් කරා. ප්‍රශ්නේ ඒ නිසා අර මේ අර ක්ලින්ටන්ගේ කාලේ ඒගොල්ලෝ මේ ගිවිසුමකට ඇවිල්ලා යම් කිසි අතරමැද විසුමක් ඇති කරගත්තානේ. ඒ අතරමැදි විසඳුමට මේ මේ හමාස් වගේ සංවිධාන පක්ෂ නැහැ. එතකොට ඒගොල්ලන්ටත් යම් කිසි විදිහක දැන් තියෙන ඒ ඔය මුස්ලිම් ජාතිකවාදයේ මුස්ලිම් ඒ ආගමික අදහස් ඇතුළේ ඒගොල්ලන්ට පුළුවන් ඒක නොකරන්න. ඒ පලස්තීන දෙ ඊශ්‍රායලෙත් තියෙන ඊශ්‍රායලෙත් උපායමාර්ගික මේ අවශ්‍යතා ඇතුලේ අර අර ඒ ඒ පලස්තීනය කුපිත වෙන ඒ කියන්නේ පලස්තීනය සම්බන්ධ අසහනයක් තියෙනවා එතන. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඒක හැබැයි ඒක දැන් තීරණාත්මක තැනකට ඇවිල්ලා ඉන්නේ තියෙන්නේ. ඉතින් ඒක අපි දන්නේ නැහැ කොයි පැත්තට මේ ගමන් කරයිද සහ විශේෂයෙන් ওই අරාබි ලෝකයේ සෙසු බලවතුන් ඉන්නවනේ ඉරානය වගේ රටවල් ක්‍රියාත් වෙන විදිය තුර්කිය වගේ රටවල් මේවා. ඒක ටිකක් ඒක සංකීර්ණ තැනක් ඇත්තටම. හරි. දැන් දැන් ඉතින් ওই ලෝක යුද්ධ වගේ ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. දැන් උදාහරණයක් විදිහට ඔය පළවෙනි ලෝක යුද්ධය ඇති වුණේ ඔය නැගෙනහිර යුරෝපයේ පැත්තේ එහෙම ඇති වෙන ඔය එකට කියන්නේ ඊස්ටර්න් ක්වෙස්චන් කියලා කිව්වේ ඒ පැත්තේ ඇති වෙන යම් පොඩි සිද්ධියකින් ඇති වුණේ නමුත් අර පුළුල් මේකක් ඇතුලේ. නමුත් දැන් අමාරු ඒ වගේ මේ යුද්ධ යම් කිසි අර අර ඒ වගේ අර සීමිත තත්ත්වයක් ඇතුලේ ඉවර වෙන්නේ නැත්නම් නැත්නම් අර ලෝක මට්ටමින් නැතුනොත් ඒක හරි භයානකයි. අපිට ඉතින් ඒ වගේ කරන්න දෙයක් නැහැ ශ්‍රී ලංකාව වගේ රටකට අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඒකයි. නෑ මගේ මගේ ප්‍රශ්න වුණේ ඇත්තටම ඒ කියන්නේ මේ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් තුල සහ පොදුවේ මේ කියන්නේ විශේෂයෙන් මේ අලුත් ඉගෙන ගන්න දරුවන් කින්ද මන්ද දැඩි අවධානයකින් ඉන්නවා මේ මොහොතේ ලොකු මේක. ඔය ඒක ඉතින් වැදගත් ඒක කොහොමද මේ ප්‍රශ්නේද අපි අපේ තුමද හරිය අවශ්‍ය නම් ඕක තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නේ මේ ඔකත් එක්ක සංසන්දනය කරලා තේරුම් ගන්න එක තමයි ලංකාවේ අයට අධ්‍යාපනික වශයෙන් වැදගත් නම් වැදගත් මේක කරන්න ඕනේ. අන්තිම වශයෙන් අහනවා ඒකත් පොදුවේ අපේ මේ සමාජ මාධ්‍ය ජාලාවල තිබ්බම ප්‍රශ්න ඉතාම කෙටියෙන් නිර්මාණයට උත්තර දෙන්න පුළුවන්. අපි දැක්කා ඊයේ දිනේදී අපි මේ පටිගත කරන දිනේට කලින් දවස් ඊයේ දිනේදී ස්වාධීන රූපවාහිනියේ පැවැත්වෙන සංවාදයක් තිබ්බා. හැබැයි ඒකේ මේ ඒ කියන්නේ හරි වැරදි කවුද කියන පොයින්ට් එකකින් නෙවෙයි. හැබැයි ලොකු ඉල්ලීමක් තිබුණා මේ මොනවද මේ සංවාදයේ දිගටම ප්‍රධාන මාධ්‍ය කන්ටිනියු කරන්න පුළුවන් නම් හොඳයි වගේ එකක්. ඒක මම කියන්නේ ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙන සම්භාවිතාව සමහර ලාවකට ඉතාම අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අදහස් තිබුණා. අපි නිර්මාණකින් අහනවා නිර්මාල් දිගටම හිටින්න කියන්නේ. يعني එහෙම අදහස් එහෙම එකක්
එහෙම එකක් මම දන්නේ නැහැ. මට එන්න කිව්වා මං ගියා. ඒක එච්චරයි. ඒක ඉතින් ඕවගේ සාකච්ඡා ඉතින් එතන ඒ කතා කරපුවත් ඇවිල්ලා මේ ඒවා මේ නිකන් ඕවගේ වෙලාවත් හරියට නැතුව එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒවා නෑ. කියන්නේ එහෙම අහල් තිබුණා කට්ටිය මම දැක්කා. මේ කියන්නේ මේ අබදි කරම හිටින්න එකේ මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. මට එහෙම එකක් නෑ. ඉතින් මට එන්න කිව්ව එක තමයි. අර එනම් අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට මහාචාර්ය නිර්මාල් දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධව මහාචාර්ය නිර්මාල් දේවසිරි තමත් නිහතමානීව අපි කරපු ආරාධනය බාර අරගෙන අපිත් එක්ක එකතු වුණාට අපි අපේ ස්තුතිය අපේ ආදරය ප්‍රකාශ කරනවා. හොඳයි, අපි මාස්ටර් කතාබහ සමගින් ඊළඟ කතාබහෙන් ඔබත් සමග හමු වනකන් අපි සමුගන්නවා.